අයිබෝවන් මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල ශ්‍රී ලංකාවට සහය දෙන්නේ පක්ෂය හෝ පුද්ගලයින් මත නොවේ චීන ජනපති අගමැතිට කියයි හිටපු ජනපතිගේ ආරක්ෂාවට පොලිස් අධිකාරීවරුන් 3 දිනක් පත් කෙරේ ඇමතිකම් හිමිවන්නේ නම් තවත් ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් ආණ්ඩුවට එක්වන බව නව නියෝජ්‍ය ඇමති මනෝෂ කියයි බැලියගොඩ කළු පාලමේ යලිත් කන්ටේනරයක් ගැටේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ ප්‍රමාදය තවදුරටත් පැලියුගඩ බේගම මාර්ගයට ඉහළින් දුම්රිය ගමන් ගන්නා කළුපාලමේ අද අලුයම කන්ටේනරයක් ගැටීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධාය ලැබුණා. මේ හේතුවෙන් උඩරට සහ පුත්තලම යන දුම්රිය මාර්ගවල දහවනේ වූ කාර්යාලීය දුම්රිය රැසක් කොටුව දුම්රිය ස්ථානයේ ළඟා වීම ප්‍රමාද වුණා. දවසේ පුවත පැලියගොඩ කළුපාලමේ කන්ටේනරයක් ගැටී ඇත්තේ අද අලුයම එකට පමණ. ඒ හේතුවෙන් කළුපාලම මතින් දිවෙන ප්‍රධාන දුම්රිය මාර්ගයේ පිහිටි මාර්ග 3න් 2කට හානි සිදු වුණා. එක් මාර්ගයක පමණක් දුම්රිය ගමන් කිරීමට සිදුවීම හේතුවෙන් අද පෙරවරුවේ කාර්යාලීය දුම්රිය රැසක් කොළඹ කොටුවට ප්‍රමාද වී ළඟා වුණා. දුම්රිය ගමනාගමනයේ එක් මාර්ගයකට සීමා කිරීම හේතුවෙන් කළුපාලම සිට කැලණිය සහ හොනුපිටියේ දුම්රිය ස්ථාන අතර දුම්රිය රසක් නවතා තිබුණු ආකාරයයි මේ. අපි කොටුවට යන්න දින්නේ 9ට පය 3ක් දැනටම පරක්කුයි. මොකද තනි මාර්ගයේ යන්නේ බලන්න කොරස්තියද අපි අතරමගෙන ඉන්නේ. දැන් උදේ 8 ඉඳන් මේ කෝච්චි. රාගමදී කිව්වනම් අපි බැහැලා බස් වල යන්න තිබුණා මේ රස්තිය අදු වෙන්නේ. ඉතින් මේ මිනිස්සු රස්තිය අදු කරේ අත්‍යවශ්‍යම දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය. මීට පෙර අවස්ථා කිහිපයකදීද කළුපාලමේ බර වාහන ගැටීමේ සිද්ධීන් වාර්තා වුණා. පසුගිය දෙවෙනිදා සහ තුන්වනදාද කළුපාලමේ කන්ටේනර් දෙකක් සහ බවුසරයක් ගැටීමෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයට හානි සිදු වූ අතර අදාළියම සිදු වූ අනතුරු මෙම සතියේදී වාර්තා වූ තුන්වැනි අනතුරයි. මෙම පාලම යටින් මීටර 3.5කට වඩා උස ඇති බර වාහන ගමන් කිරීම තහනම් වුවද ප්‍රදේශවාසීන් පවසන්නේ එම තහනම නොතකා බර වාහන ගමන් කරන බවයි. මේ කන්ටේනරේ අධික වේගයෙන් පැමිණ මේ පාලමේ වැදීමෙන් පාලමට බරපතල හානි සිදු වී තිබුණා. ඉතින් මේ තත්ත්වයේ තුල දුම්රිය දෙපාර්තමේන්තුව ඒ වාහනයේ පදවපු රියදුරාට නීතිමය කටයුතු කිරීම සඳහා පොලිසියට අවශ්‍ය පැමිණිලි යොමු කරා. අදාළියම සිදු වූ අනතුර සම්බන්ධයෙන් අදාළ කන්ටේනර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙනණු අතර කන්ටේනරයද පොලිස් බහරයට ගෙන තිබෙනවා. කළුපාලමේ බර වාහන ගැටීම වැළැක්වීම සඳහා පාලම දෙපස මීටර 10ක පමණ දුරින් ඉදිකර තිබූ බාධකයටද අද අනතුරින් හානි සිදුව තිබුණා. මේක ආදායම් මාර්ගයක් වෙලා තියෙන්නේ. හැමදාම ආවොත් කරන්නේ මොකද්ද? කැඩෙන එක ලොරියක් ආපුවම උගෙන් ගතම මේ කරගෙන මෙතන හදන එකයි. මේක තියෙනවා ළඟ වැඩියින්ද මේ බ්‍රේක් ගැව්වට ගින් කෙලිම පාලමේ තමයි වදින්නේ. මේ අතර අද පස්වරුවේද කළුපාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරුණු අතර ඒ හේතුවෙන් පස්වරුවේද එම මාර්ගයේ කාර්යාලීය දුම්රිය දහවනේට බාධා ලැබුණා. එහෙතුවෙන් කොටුව මරදාන සහ දෙමඩකොඩ දුම්රිය ස්ථානයන්හි මගින් අපහසුතාවට මුහුණ පෑවා. මාර්ගයේ යථාතත්වයට පත් කරන්න නම් දින කීපයක්ම ගත වෙයි. මොකද සාමාන්‍ය වේගය ලබා දෙන්න දැනට අපි තාවකාලිකව කරන්නේ වේග සීමාවන් පනවලා ඒ අනුව දුම්රිය දහවනේ කටයුතු සිදු කිරීමයි. දවසේ පුවත එක්සත් ජාතික පක්ෂය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ගිවිසුමකට එළඹුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 1956 ජනතා ජයග්‍රහණයේ 60 වන සංවත්සරික උත්සවයේ අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. 1956 ජනතා ජයග්‍රහණයේ 60 වෙනි සංවත්සරික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. එම අවස්ථාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න යන මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. මෙහිදී 56 ජනතා ජයග්‍රහණයේ වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කෙරුණා. SWRD බණ්ඩාරනායක මහතුමා අගමැති වුණා. ඇමති මණ්ඩලයක් පත් කෙරුවා. බණ්ඩාරනායක මහතුමාගේ මනසට නිදහසක් තිබුණේ නැහැ. දුක් දුන්නේ රටේ මිනිස්සු නෙවෙයි. දුක් දුන්නේ ආණ්ඩුවේ හිටපු අය. බණ්ඩාරනායක මහතුමාට කියනවා සෙවල බණ්ඩා කියලා හිටා. බණ්ඩාරනායක මහතුමාට කියනවා බණ්ඩගේ කොන්ද පණ නැහැ කියලා හිතා. මටත් සමහර අය අද කියනවා මහ දුර්වල නායකයෙක් කියලා හිතා. ඒ විදිහේ දේවල් කරලා අවසාන වෙඩි තියලා මරලා දැම්මා. මට දොස් කියනවා මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වුණා කියලා. මම කලේ අලුත් වැඩපිළිවෙලක් ජයග්‍රහණය කිරීම සහ
රටට නොගැලපෙන වැඩපිළිවෙලක් පරාජය කිරීමයි කියන එක මම බොහොම අවංකව ඍජුවෙන් මම පැහැදිලිව කියනවා. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න පළවෙනි ගිවිසුම ගැහුවේ මම නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩු කරන්න පළවෙනි ගිවිසුම 2007 මාර්තු මාසයේ අරලියක මන්දිරයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියට අත්සන් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලි සමරවික්‍රම මැතිතුමා අත්සන් කෙරුවේ. මාස ගානකින් ගිවිසුම කැඩුනා. කැඩුනට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා කළේ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් 27 දෙනෙක් ආණ්ඩුවට අරගෙන ඇමතිකම් දීලා ආණ්ඩුව කරපු එකයි. ශ්‍රී ලංකාවට සහාය ලබා දීමේදී තම රජය සලකනු ලබන්නේ දේශපාලන පක්ෂය හෝ පුද්ගලයන් නොවන බව චීන ජනාධිපති ෂී ජින්පින් මහතා පවසනවා. චීනයේ තෙදින නිල සංචාරයක නිරත අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පසුරුවේ හමු අවස්ථාවේදී චීන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබෙනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා චීන ජනාධිපති ෂී ජින්පින් යන මහතුරුන් අතර අද පසුරුවේ මෙම හමුව සිදුවුණේ චීන මහජන මහා ශාලාවේදී. රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් ලෙස පිළිගනිමින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමේදී තම රජය සලකනු ලබන්නේ දේශපාලන පක්ෂය හෝ පුද්ගලයින් නොවන බවයි. සම්මුතිවාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම අගය කළ චීන ජනාධිපතිවරයා කොළඹ වරාය නගරය යළි ආරම්භ කිරීම සතුටට කරුණක් බවද ප්‍රකාශ කර තිබෙනවා. මෙරට වකුගඩු රෝහලක් ඉදිකිරීමට ආධාර සැපීමට අපේක්ෂා කරන බවද චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා. අතීතය විවේචනය නොකර අනාගත අභියෝග ජය ගැනීම සම්මුතිවාදී ආණ්ඩුවේ අරමුණ බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යවරයා ආසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය ශ්‍රී ලංකාව කිරීම තම ප්‍රධාන ඉලක්කයක් බවද මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. එහිදී අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදු කරන චීන ආයෝජන සහ ව්‍යාපෘති ක්‍රමවත් වේගවත් සහ විධිමත් කරලීම සඳහා ඉහළ පෙළේ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන බවයි. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, අමාත්‍ය මලික් සමරවික්‍රම හා ආර් පාස්කරලිංගම් යන මහත්වරුන්. මේ අතර අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා බීජින් නුවරදී ව්‍යාපාරික සමුළුවකට එක් වුණා. චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන සභාව සංවිධාන කළ සමුළුවට එරට මුල් පෙළේ ව්‍යාපාරික සහ ව්‍යවසායික ආයතන නියෝජනය කරන නියෝජිතයින් 100කට අධික පිරිසක් සහභාගී වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා. ශ්‍රී ලංකාව කාර්මීකරණයට යන ගමනේදී චීන සමාගම් වලට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙනවා. ඒ වගේම මත්තල සංචාරක ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයට ඔබට එක්විය හැකියි. අපි බලාපොරොත්තු වෙනවා දකුණු සංචාරක මුහුදු තීරය සංවර්ධනය කරන්න. ගල්ල මාතරට අපි ප්‍රමුඛත්වය දෙනවා. අනතුරුව නැගෙනහිර පළාතේ දකුණු දිශාවට ඇති මුහුදු තීර දක්වා සංවර්ධන ක්‍රියාදාමය අපි රැගෙන යනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තියන්මාර් චතුරස්‍රයේ පිහිටි යුදවිරුවන්ගේ ස්මාරකයට පුෂ්ප පහර දැක්වීමට එක් වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කණ්ඩයට සහකාර පොලිස් අධිකාරිවරුන් 30 අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඔවුන් ජනාධිපති ආරක්ෂකංශයේ සේවය කරන නිලධාරීන්වර අතර නීති හා සාම්‍ය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය මත මෙම පත්කිරීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද පනාගුඩ යුද හමුදා කඳවුරේ පැවති උත්සවයකට එක්වමින් පැවසුවේ ඉදිරියේදී කිසිදු ප්‍රභුවරයෙකුට හමුදා ආරක්ෂාව ලබා නොදීමට ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවයි. හිටපු ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අඩුවීමක් කළ නැහැ. යුද හමුදාවක් තියෙන්නේ ප්‍රභුන්ව ආරක්ෂා කරන්නට නෙවෙයි, රට ආරක්ෂා කරන්න. අපි තීරණයක් ගත්තේ ඉදිරියේදී කිසිම ප්‍රභුවරයෙක්ට අපි යුද හමුදාවේ ආරක්ෂාව ලබා දෙන්නේ නැහැ කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරක්ෂාවටත් අද ඉන්නේ පොලිසිය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආරක්ෂාවටත් ඉන්නේ පොලිසිය. ඒ ප්‍රතිපත්තිය තමයි අපි ඉන්නේ. මොකද පසුගිය කාලේ අපි දැක්කා පංගුවක් ප්‍රභුවරන්ගේ පුතුන්ලා නයිට් රේස් පදිනකොටත් හමුදාවේ සෙබළුන් දාලා තමයි බැලිකොට්ට ඔක්කොම
දෙන්න කිව්වේ. රජයක් හැටියට මේ සියල්ලක්ම අපි නතර කරලා තියෙනවා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ගෞරවය අපි ආරක්ෂා කරලා තියෙනවා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආද පෙරවරුවේ බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. ඒ පසුගිය රජයේ සමයේ ගුවන් හමුදාවට අයත් යානා යොදා ගනිමින් ඔහු සිදු කළ බව පැවසෙන ගුවන් ගමන් පිළිබඳ සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති විමර්ශන කොමිසම වෙත පැමිණියේ අද පෙරවරු 8ට පමණ. පැය 5කට ආසන කාලයක් කොමිසමේ රැඳී සිටි රාජපක්ෂ මහතා ඉන් පිටතට පැමිණි පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කළා. ඒව මම හිතන්නේ එහෙම දැනගන්න පුළුවන් වෙයි. සාමාන්‍ය දෙයක් මේක. අපට ආරංචි නම් මේ ගුවන් ගමන් භාවිතය ගැන කියලා. ආ වෙන්නේ නැති එක. ඔබ නිවැරදි මම හිතන්නේ. ඔබතුමාට දේශපාලනේ වැඩි පේන්න නැති දේශපාලනේ නැද්ද? දේශපාලනේ ඉවත් වෙන්න ආසාවක් තියුණා. දැන් හැබැයි මේ රටේ සිද්ධ වෙන දේවල් බැලුවම ජනතාව වෙනුවෙන් දේශපාලනේ නිරත වෙන්න වෙනවා. ප්‍රතිපක්ෂයට ඉන්න පිණිස දෙන්නේ. ඔව් රජයේ කරු ජනතා විරෝධී වැඩවලට මේ සමස්ත ආර්ථිකයම බිඳ පැටිලා. ගොවි ජනතාව, දීවර ජනතාව, කම්කරු ජනතාව, රජයේ සේවකී හැම අංශයකම ජීවත් වෙන සියලු දෙනාටම පීඩාකාරී පේවරල් තමයි අරන් තියෙන්නේ. ඒ වගේම රටේ ආරක්ෂාව රටේ ස්වෛරීභාවය පිළිබඳවත් ගැටලුවක් දැන් මතුවේගෙන එනවා. ප්‍රතිපක්ෂයේ මන්ත්‍රීවරු එක එක ආණ්ඩුවට එකතු වෙනවානේ. දෙවරත් පෙර මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ අනිත් අයත් ඉතින් එහෙම පොදු විපක්ෂයේ කියලා හිටපු මන්ත්‍රීවරු නෙවෙයි. මේ මර්වින් සිල්ලාතුමා බොහොම ප්‍රහාරයකට කරන ඔබතුමා හිතවතෙක්ද? මට නම් ඇහුන්නේ නැහැ. කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවන්නේ නම් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම ආණ්ඩුවට එක්වීමට සූදානම්ෙන් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය මනුෂ්‍ය නානායකාර මහතා පවසනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. පක්ෂ විනය මේ මැයිදිනයේ තදින්ම ක්‍රියාත්මක කරනවා. ඒ නිසා පක්ෂයේ විනය කඩ කරලා ඒ මැයිදිනයට සහභාගී නොවන උදවිය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සහ සම්දාන ලේකම් ප්‍රකාශ නිකුත් කරනවා කියන එක මම මේ අවස්ථාවේදී වගකීමකින් කියනවා. මේ අතර පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් සම්දානීය මහ ලේකම්වරයා කළ ප්‍රකාශයට පිළිතුරු දුන් අමාත්‍යවරයා සම්දානීය මහ ලේකම් මගෙන් ඉල්ලීමක් කරා ඡන්දේ පුළුවන් තරම් ඉක්මනට තියන්න ඕනේ කියලා. මම එතුමාට කිව්වේ සීමා නිර්ණ කටයුතු ඉවරමු ගමම්ම තියනවා කියලා. සම්දානීය ලේකම් කියන විදියට මට ඉක්මන් කරන්න බෑ. මට මගේ රාජකාරිය හරියාකාර කිරීමට ඉඩ ප්‍රස්තාව දෙන්න. අද නකුට විසින් බල්ලා වනනවා වගේ යම් අතලොස්සකගේ පෞද්ගලික අවශ්‍යතා මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරලා ඒ අය බාරගත්තු කොන්ත්‍රාත්තු ඉෂ්ට කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිවරණය පැරදිලා ඒ පරාජයේ වගකීම බාරගත්තු පිරිස්, රට හැරගියපු පිරිස් දැන් නැවත වතාවක් මේ වැඩපිළිවෙලවල් ඉස්සරහට ගෙනියන්න සූදානම් වෙලා තියෙන්නේ ඒ පරණ කණ්ඩායමම තමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග ඉදිරිපෙළ ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පවා සාකච්ඡා කරනවා. අවශ්‍ය වෙලාවට එන්නම් සර් කියනවා. හැබැයි ඇපතිකමක් නැතුව එන්න කැමති නැති පිරිසකුත් ඉන්නවා. යම් පිරිසකගේ මතයක් තියෙනවා නෑ මේක කඩාගෙන යන්න ඕනි කියලා. මෙන්න මේ අර්බුදය මෙතන තියෙනවා. කවුද මේ කියන්නේ? ශ්‍රී ලංකා පක්ෂය නෑ, මම නම් කරන්න ඕනේ නෑ. අතලොස්සක් පිරිස. ඒ කියන්නේ මේ වෙනත් පක්ෂ වලගේ පුතුමා කියන්නේ? එහෙම වෙන්න පුළුවන්. ඊයේ නියෝජ්‍ය අමාත්‍යතුරයක් හිමි වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත දෙවරප්පරම මහතා සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පානදුර නගරයේ පැවති උත්සවයකදී අදහස් පළ කළා. අපිත් බොහොම බලාපොරොත්තු වෙන මේ දිනසියේ ආපාලකගේ මෛත්‍රීවාද මහත්තය දවල් කරයි කියලා. අර මෛත්‍රීවාද මහත්තය ලක්තරම වුණා. ස්ත්‍රීන්ගේ හේම පිළිම විනාශ කරන මහින්ද සමරසිංහ වගේ අපදේව. ඇත්ත කියන්නේ මේ බාර මිනිස්සු තීරණය කරලා මිනිස්සු ගෙදර යවුවා. 32000 ජාතිය. මේ රටේ ආපාලක මහින්ද සමරසිංහ කියලා තාමම ඒ විදිහම තමයි. කතා වෙනනම් ඔක්කොම හරි නේද? පංච සීල රැකගෙන රැකුවා කියන්නේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. මේ රජය එක පක්ෂයකට අයිති රජයක් නෙවෙයි. අපි මේ ආණ්ඩුවේ සම කොටස්කරුවෝ හැටියට අපේ පාක්ෂිකයන්ටත් අපිට වගකීමක් දරන්න තියෙනවා. සමහරුන්ට මේවා තේරුම් ගන්න බැහැ. මම දැක්කා එක්තරා මන්ත්‍රීවරේ කියලා තියෙනවා ජනාධිපතිතුමා පටන් ගැනීමේදී එකතන ලොප්පුණා කියලා. මහවත් විචනය කළා තියෙනවා මම අපතේ කියලා. මම දැක්කා මේ ඊයේ පෙරේදා ඒ මන්ත්‍රීතුමාට නියෝජ්‍ය ඇමතිකම
ජනාධිපතිතුමා දෙනකොට මට තිනා ගියා ඇත්ත වශයෙන්ම දැක්කම ජනාධිපතිතුමාට වැඳලා නියෝජ්‍ය අමාත්‍යකම බාරගත්තා. ඒක උලගේ මිනිස්සුත් ඉන්නවා. අපතේෝ කියන වචනේ තේරුම් ගන්න ඕනේ. මේ අධ්‍යාපනයක් නැති කෙනෙකුට ඔබ තේරුම් ගන්න බෑ. පෞද්ගලික බලාගාරවලින් විදුලි බලය මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට කිසිදු අවශ්‍යතාවක් නැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම පෙන්වා දෙන්නේ ඉල්ලුමට සරලන විදුලිය නිෂ්පාදනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට මෙවැනි විට හැකියාව ඇති බවයි. ඒස් පව ඇමිලිපිටියේ පෞද්ගලික සමාගමෙන් විදුලි බලය මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියකට අදාළව මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අයහපත් තත්ත්වයන් යටතේ වුවද ලංකා විදුලි බල මණ්ඩලයට මේ වන විට ගිගාවොට් පැය 4322ක් විදුලි නිෂ්පාදනය කළ හැකි බවයි. එය වත්මන් ඉල්ලුම වන ගිගාවොට් පැය 3375කටත් වඩා අධික නිෂ්පාදනයක්. එම විදුලිය නිෂ්පාදනය 2016 අප්‍රේල් සිට ජූනි දක්වා සිදු කළ හැකි බවත් මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට යවූ ලිපියේ සඳහන්. තවද පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති හේතු සහ කැබිනට් මණ්ඩල තීරණ සඳහා පාදක කරගෙන ඇති හේතු අතර වෙනසක් පවතින බවද කොමිෂන් සභාව මෙම ලිපියේ සඳහන් කර තිබෙනවා. ට්‍රාන්ස්ෆෝමර් අක්‍රිය වීම සහ රන්ටමේ බලාගාරයේ ජලය සීමා සහිත වීම අමතර බලාගාරයක අවශ්‍යතාවට හේතු ලෙස විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර තිබුණද ඒවා හදිසි තත්ත්වයන් ලෙස සැලකිය නොහැකි බව කොමිෂන් සභාව යවූ ලිපියේ දැක්වෙනවා. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව සුනිල් හඳුන්නේති මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා. මිලදී ගැනීමේ උත්තරය දෙන්නේ ඉංජිනේරු මහත්තු. ඒගොල්ලෝගේම කම්පැනි වලින් තමයි මිලදී ගන්න. ඒගොල්ලෝ අර්බුදේ හදලා උත්තරෙත් ඒගොල්ලෝ ළඟ තියෙන්නේ, අර්බුදෙත් ඒගොල්ලෝ ළඟ තියෙන්නේ. පෞද්ගලික සමාගම් හැටියට ඒගොල්ලෝ හඳුනන ආයතන 23. මේ ලැයිස්තුවේ හැබැයි කියවෙච්ච නැති නම් දෙකක් තියෙනවා. LTL ESOT කියන ආයතනයයි LTL project කියන එක. අපි බැලුවා මේ LTL ESOT කියන්නේ මොකක්ද කියලා. එතන ඉන්නවා වර්තමාන විදුලි බල මණ්ඩලයේ සභාපති විජේපාල මහත්තයා. අපේ අනුර විජේපාල සභාපතිතුමා මේ කම්පැනි 15ක සභාපති හැටියට කටයුතු කරා. මේ බලාගාර තුනක් ගන්න යෝජනා ආවිල්ලා දෙන ඇඹිලිපිටිය ඒස් බලාගාරේ, මාතර බලාගාරේ, හෙළදනවියක හෙළදනවියකේ සභාපති කවුද? වර්තමාන සභාපතිතුමාගේ. වර්තමාන සභාපතිතුමා විදුලි බල මණ්ඩලයට මේක විකුණන්න කතා කරනවා. LTL සමාගමේ වැඩි කොටස් අයිතිය තියෙන ලංකා විදුලි බල මණ්ඩලයේ. ඒතර විදුලි බල මණ්ඩලයේ සභාපති වෙන්නේ කවුද? ඔහු තමයි නිල බලයෙන් LTL සභාපති වෙන්නේ. එහෙමනම් ඒක වෙනස් කරන්න ඕන. LTL Holdings එකේ සභාපතිවරය හැටියට විජේපාල මහත්මයා අපේ විගණකාධිපතිවරයාට ලියුමක් එවනවා. පාර්ලිමේන්තුවට එන්න වගකීමක් නැහැ කියලා. එතකොට එයා විදුලි බල මණ්ඩලයේ සභාපති හැටියට මොකද කියන්නේ? විදුලි බල මණ්ඩලයේ වැඩි අයිතිය 63ක් තියෙන්නේ ලංකා ට්‍රාන්ස්ෆෝමර් ලිමිටඩ් එකේ. හැබැයි එයා පෙනී ඉන්නේ කවුරු වෙනුවෙන්ද? විදුලි බල මණ්ඩලයේ වෙනුවෙන් නෙමෙයි. අර 127 වෙනුවෙන්. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මතුව ඇති ගැටලු විසඳීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව වරාය අධිකාරී වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඔවුන් චෝදනා කරන්නේ තමන්ගේ ගැටලු විසඳීමට පාලන අධිකාරිය මෙතෙක් නිසි ක්‍රමවේදයක් ගෙන නොමැති බවයි. මේ අතර එම සේවකයන් අද වරාය පරිශ්‍රයේදී විරෝධතාවකද නිරත වුණා. වාර්ෂික ප්‍රසාද දිමනා වැඩි කිරීම වරාය පෞද්ගලීකරණයට ගෙන ඇති තීරණ වහා ඕස කිරීම ඇතුළු ඉල්ලීම් පහක් මුල් කරගනිමින් වරාය සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මක වුණා. ඔවුන් අද දහවල් කැම්පේදී විරෝධතාවක නිරත වූයේ සිය ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස පාලනාධිකාරියට බල කරමින්. අනුතුරු ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් වරාය අධිකාරිය පවතින ගැටලු ඉදිරිපත් කළා. පැහැට මේවුම් ධාරිතාවය 30 දක්වා වර්ධනය වෙලා තිබුණු ජයබාලු පර්යන්තය පැහැට 15ට අඩු සංඛ්‍යාවකට බැහැලා තියෙනවා. දිනකට මිලියන 50කට වඩා පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට නැව් 6ක් විතර පෞද්ගලික පර්යන්තවල ගිහිල්ලා තියෙනවා. අපි උපසභාපතිවරයා ගත්තොත් ඔහු අමතිවරයාගේ මස්සිනා කෙනෙක්. ඒ මස්සිනාට උපසභාපති තනතුර තිබියදී හම්බන්තොට වරාය ලක්ෂ 3000ක් උපදේශකෙක් විදියට වැටුප් ගෙවනවා. මේ අමාත්‍යාංශයේ ඉන්න සම්බන්ධීකරණ ලේකම්වරු 8 දෙනෙක් විතර. ඒගොල්ලෝ ඔක්කොම ඥාතීන් මෙතන ඉන්නේ. බීලා එන්නේ හොඳටම. පයින් ගහලා තියෙනවා මේ ඊයේ පෙරේදා ආරක්ෂක නිලධාරී. මේවා ප්‍රශ්න කඩාගෙන වැටෙනවා. මේ වරාය තුනම අපි වහනවා. මේකට ඇහුම්කන් දුන්නේ නැත්තම්. මේ අමතිතුමයි මේ අමතිතුමාගේ අයියයි ඒ දෙන්නගේ තියෙන විනය ගැන නම් කියන්නත් ලැජ්ජයි. ඇත්තටම කියනං කැතයි, ලැජ්ජයි, නිඳිතයි. අර උසාවියේ ගිහිල්ලා ජනමාධ්‍යවේදියාට තර්ජනය කරාට වඩා දරුණු විදිහ තමයි වරාය සේවකට තර්ජනය කරන්නේ. අධ්‍යක්ෂකවරයාට පවා කතා කරන්නේ කැත විදියට. මහින්ද රාජපක්ෂ පාලනය එළවල යහපාලනයක් ගෙනාවේ ඇමැතිවරුන්ගෙන්, ඇමැතිවරුගේ අයියලාගෙන් කුණුහරුපෙන් බැනුම් අහන්න නෙමෙයි. අර නඩුකාවර හාමුදුරුව කිව්වා වගේ මේ කට්ටිය නාහයට අහන්නේ නැහැ. වරාය දේපල පාවිච්චි කරලා එයාලගේ රියදුරු මහත්තුරු ගිහිල්ලා ජනමාධ්‍ය වේදින තර්ජනය කරනවා. බැට් එකෙන් බෝලයට ගහන පළියට මේක හරියන්නේ නැහැ.
වරායේ සේවකයන්ට ලියුම් එවනවා. අර අතිසාරයට අමුඩ ගහන්න වගේ අපි සියලු දුනාටම කට උත්තර. දැන් මං හිතන්නේ වරායේ කට උත්තරයක් ගත්තේ නැත්තේ අපේ ඔෆිස් එක ළඟ ඉන්න බල්ලගෙන් විතරයි. මං ඒ බල්ලටත් මේ දවස්වල කියලා බල්ලු හයියෙන් මුරන්න එපා. උඹටත් චෝදනා පත්‍රයක් එයි කියලා. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂෝද සිල්වා මහතා අද කතාවක් අතරතුර සංවේදී වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකදී. නව ගිලන්රත සේවයේ මුල්ලදියරේ පුහුණුව සඳහා හයිද්‍රාබාද් බලාපිටත් වන කණ්ඩායම නිවේදනය කිරීමේ උත්සව සභාව ඇමතු හර්ෂෝද සිල්වා මහතා. ජීවිතය කියන්නේ හරි සාමාන්‍ය පාසල ෂුවර් නැති දැන. වෛද්‍යවරේ කියන්නේ දෙවි කෙනෙක්. අද තමයි මට අද හරිම සන්තෝෂ දවසක්. මොකද අපි කරන්නේ හොඳ වැඩක්. මට කවදාවත් මෙහෙම වෙලා නැහැ. අපිට නොයෙකුත් මිනිස්සු නොයෙකුත් කතා කිව්වා. අපි රෝ එකකින් ගේනවා කිව්වා. රටේ ආරක්ෂාව අනුතරක් කරනවා කිව්වා. මේකට ඉන්දියානු බඳව ගන්නවා කිව්වා. ගොඩාක් වැරදි කතා අපිට කිව්වා. නමුත් අපි නෙවෙයි සැලුනේ. රජය විසින් ඉදිරිපත් කර ඇති තොරතුරු දැනගැනීමේ පනත මගින් අන්තර්ජාතික වෙළඳ ගිවිසුම් පිළිබඳ තොරතුරු හෙළි කිරීම වාරණයට ලක් කර ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සංගමය චෝදනා කරනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමය මෙම අදහස් පළ කළා. දැන් තොරතුරු දැනගැනීම සම්බන්ධයෙන් පනතක් ලැබිලා තියෙනවා. මේක ඇත්තටම තොරතුරු දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීම නෙවෙයි. මෙතෙක් කාලයක් දුරට අපිට දැනගන්න හම්බුණු තොරතුරු ප්‍රමාණයත් වළක්වලා තියෙනවා. එන්නේ වැළැක්වීම වැරදි. ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් මේ වෙලාවේ වසන් කිරීමක් මේකේ තියෙනවා. රටේ ආර්ථිකයේ වැටිමින් තියෙන්නේ, ඩොලරක ඉතාමත් ඉහළ අගයකට නැගෙමින් තියෙන්නේ. මේ වෙලාවේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ලෝකෙ කොහෙන් හරි කුමන හෝ ආකාරයක ඩොලර් ප්‍රමාණයක් ගේන්න. ඉදිරියේදී රටට තවත් අවාසි සහගත ගිවිසුම් විශාල ප්‍රමාණයකට ආණ්ඩුව මැදිහත් වෙන්න උත්සාහ කරනවා. අන්තර්ජාතික වෙළඳ ගිවිසුම් වාරණය කිරීම සිද්ධ වෙලා තියෙන මේක සාකච්ඡා කරන්න බෑ. දැන් මෙතෙක් දුරට අපි අරගෙන සාකච්ඡා වටේපවා ඇත්තටම නැවතීමේ අනතුරක් මේකෙදි තියෙනවා. ඒ නිලධාරී කියයි අපිට මීට ඉස්සරහට නම් තොරතුරු දෙන්න බෑ. හේතුව තමයි අපි අරන් හිරේ දායි. එළබෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ බස් හා දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද සිට අප්‍රේල් 25 වනදා දක්වා මෙම විශේෂ ප්‍රවාහන සේවය ක්‍රියාත්මකයි. අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා පිටත් වන මගින් උදැසන සිට මහරගම බැස්ටියන් මාවත හා ගුණසිංහපුර බස් නැවතුම්පළ වෙත පැමිණ සිටියා. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ සිය ගම්බිම් බලා යාමට රැස්ව සිටි මගින් හේතුවෙන් පසරෝවන තෙක්ම මහරගම බස් නැවතුම්පළේ දිගු පෝලිම් දක්නට ලැබුණු අතර කඩුවෙල සිට මාතර දක්වා ධාවනය කරන බස් රථ කීපයක්ද මහරගම සිට ධාවනයට යොදවා තිබුණා. කෙසේ වෙතත් මගින්ගේ පහසුව තකා විශේෂ බස් රථ 500ක් යොදවන බවට ගමනාගමන කොමිසම පවසනවා. අපි බලාපොරොත්තු වෙන දවසකට බස් රථ 500ක් විතර මේ සඳහා අවශ්‍ය වෙයි. අපි ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් විදිහට අතිරේක බස් රථ සූදානම් කරලා තියෙනවා. අධිවේගී මාර්ගයේ යෑමට අනිත් තදාසන්න ප්‍රදේශවලට යම්කිසි මගියෙකුට අතරමඟදී කරදරයක් සිදු වුණොත් ටිකට් නොදුන්නොත් වැඩිපුර ගාස්තු ඇකලොත් ඒ ගැන අපිට දැනුම් දෙන්න පුළුවන්. අපේ හොට්ලයින් එකක් තියෙනවා 1955. ඊට අමතරව අපේ පරීක්ෂා කණ්ඩායම් යොදලා තියෙනවා බස් රථ වැඩිපුර මුදල් අය කරනවාද ටිකට් නිකුත්තර නැද්ද කියන එක. ඒ අතර අධිවේගී මාර්ගයේ අවසරපත් රහිතව ධාවනය කරන මගී බස් රථ සෝසී කිරීමට පොලිසියට සම්පූර්ණ බලය පවරලා තියෙනවා. විශේෂ අවසරපත් දී නිකුත් කරන බස් රථවලට එනකොට වෙන්නේ හිස් බස් රථ. ඒ නිසා අපි ඒ බස් රථවලට අවසරයක් දීලා තියෙනවා අය කරන බස් කාත්වෙමෙන් එකහමාරක් අය කරන්න. එමෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය 24ක් ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව බණ්ඩාරවෙල, මහනුවර, ගාල්ල, මාතර, කළුතර, මහව, වේයන්ගොඩ යන දුම්රිය ස්ථාන දක්වා මෙම විශේෂ දුම්රිය අද දිනේ සිට ධාවනයට එක්වනු ඇත.
සත්‍යන්තය බැවින් අද දිනේ සිටම ගම්බිම්බලා පිටත් වන මගින් ගෙන් කොළඹ කොටුව දුම්රි ස්ථානයේ පිරි පැවතුණා. අලුත් අවුරුදු සඳහා යාපනය ගාල්ලමාතර බණ්ඩාරවැල දුම්රි ස්ථාන දුම්රි ගණනාවක් ධාවනය කරනවා. තදාසන්න කොළඹ ප්‍රදේශයේ කළුතර සහ වේයන්ගොඩ අතර රෙදිපිලි ගැනීම සඳහා සාපු සවාරිය යන දුම්රිය මගින් සඳහා අපි විශේෂ දුම්රිය කිහිපයක් යොමු කරලා තිනවා. මේ අතරතුරේදී කාර්යාල දුම්රියන් කිහිපයක් අපි අවලංගුවට ලක් කරනවා. මොකද වෙනදා තරම් කාර්යාල මගී සංඛ්‍යාව කේතන්වල නොමනෙ හින්දා දුම්රිය 24ක් දක්වා විශේෂ දුම්රිය අපි ලෑස්ති කරලා තිනවා. ඒ දුම්රිය ධාවනයට එක් කරලා තිනවා. අලුත් අවුරුදු සමය එළඹීමත් සමග බාණ්ඩවල කිසිදු පාලන මිලක් දක්නට නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි. සිංහල හින්දු අලුත් අවුරුදු සමය එළඹීමත් සමග උත්සව සමය සඳහා බාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයින් අතර පවතින්නේ දැඩි උනන්දුවක්. මේ හේතුවෙන් පාරිභෝගික අධිකාරිය සිය වැටලීම් පසුගිය මාර්තු මාසයේ සිට ආරම්භ කර ඇති බව එහි අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා තිලකරත්න මහත්මිය පැවසුවේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. කෙසේ වෙතත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු වෙළඳන් සිදු කරන අක්‍රමිකතා සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් සකස් වී නොමැති බවයි. කෙසේ වෙතත් භාණ්ඩවල වර්තමාන පාලන මිල සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් අප විමසීමක් කළද ඒ සම්බන්ධයෙන් මේ සඳහා නිසි ප්‍රතිචාරයක් හිමිුනේ නැහැ. තවත් දේශපුවත් කිහිපයක් සමගින් දැන් රට වටා හිරු. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් දේවාලයට ගොස් ආශිර්වාද ලබා යළි පැමිණෙන අතරතුර මොනරාගල සිරිගල රෝහල ඉදිරිපිට ආපන ශාලාවක තේපානය සඳහා නතර වී ඒ අවට රැස්ව සිටි පිරිස සමග සුහද කතාබහක නිරත වුණා. හොංකොං හිදී පැවැත්වෙන 19 වන ආසියානු ආයෝජකයින්ගේ සමුළුවේ අවසන් දින ප්‍රධාන දේශනය අද පැවැත්වේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින්. සමුළුවට කලාපයේ මුදල් අමාත්‍යවරුන් මූල්‍යංශ ප්‍රධානින් මෙන්ම ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහභාගී වුණා. ක්‍රීඩා විද්‍යායතනය සංවිධානය කළ සිංහල දෙමළ අලුත් අවුරුදු ලක් අද එම විද්‍යායතන භූමියේදී පැවැතුනේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඇමිලිපිටියේ සාදයක් අතරතුර පොලිසිය සමග ඇති වූ ගැටුමෙන් සුමිත් ප්‍රසන්න නම් තරුණයා මියාම සම්බන්ධයෙන් වන නඩුව අද ඇමිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අතර දැනට අත්අඩංගුවේ පසුවන ඇමිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී DWC ධර්මරත්න ලබන 20 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එහිදී නියෝග කෙරුණා. සිද්ධිය ඇසින්දුටු බව කියන කතනාබාධිත තරුණයෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගත් ප්‍රකාශ සරණක්ද අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ සාක්ෂිය ඉතා ප්‍රබල සාක්ෂියක් කියලා අපි විශ්වාස කරන්නේ. පොලිසියට වසන් කිරීමට බැරි තත්ත්වයේ ඉතාම අහිතකර විදිය කරුණක් වගේ තමයි අපට හැඟී යන්නේ. ඔහු යම් හඳුනා ගැනීමකුත් කරලා තිබෙනවා. මේ මියගේ තරුණයාට තුවාල කිරීම සම්බන්ධයෙන් තත්ත්වයක් ඉදිරව වෙනවා කියන හැඟීම අපි තුල පවතිනවා. රටවටා හිරෝ දැන් ක්‍රීඩා අතරතුර. පන්දුවර 20 ලෝක කුසලාන තරග උණුසුම අවසන් වීමටත් මත්තෙන් ජලිත් වරාක ජගත් පන්දුවර 20 ක්‍රිකට් උණුසුම රිසිසේ මිද ගන්නට ක්‍රීඩා ලෝලීන්ට ජලි අවස්ථාව උදා වනවා. ඒ IPL තරගාවලිය හෙට ඉන්දියාවේදී ආරම්භ වීමත් සමගයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් පන්දුවර 20 ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 9 වනවරටයි. හෙටින් ආරම්භ වන තරගාවලිය මැයි මාස 15 වනදා දක්වා පැවැත්වෙනවා. මෙවර IPL තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යා 8ක්. චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම මෙවර තරගාවලියට එක්වන්නේ නැහැ.
ඒ මුදලට තනක පාවා දීම සම්බන්ධයෙන් මේ කණ්ඩායම් දෙකටම චෝදනා එල්ලවීම නිසා එම නිසා ගුජරාට් ලයන්ස් කණ්ඩායමට සහ රයිසින් පූනේ සුපර් ගේම්ස් කණ්ඩායමට මෙවර IPL තරගාවලියට එක්වීමේ අවස්ථාව උදා වී තිබෙනවා. ඊට අමතරව දිල්ලි ඩෑඩෙවිල්ස්, කිංග්ස් 11 පංජාබ්, කොල්කටා නයිට් රයිඩර්ස්, මුම්බයි ඉන්ඩියන්ස්, රොයල් චැලෙන්ජර්ස් බැංගලෝ සහ සන්රයිසර්ස් හයිදරාබාද් යන කණ්ඩායම් මෙවරත් තරගාවලියට එක්වනු ඇති. IPL නවවන අදියරේදී ශ්‍රී ලංකා නියෝජනය ක්‍රිකට්කින් දෙදෙනෙකුට සීමා වී තිබෙනවා. ඒ මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංග සහ රයිසින් පූනේ කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරායි. පාදේ ආබාධය තවමත් සුව නොවීම නිසා මෙවර IPL සහභාගිත්වය ලසිත් මාලිංගට අවිනිශ්චිත වී තිබෙනවා. කෙසේ වුවත් තරගාවලිය අතරතුර මුම්බයි කණ්ඩායමට එක්වීමට තමන් බලාපොරොත්තු වන බවයි මාලිංග පවසන්නේ. IPL නවවන අදියර ආරම්භ කරමින් මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සහ රයිසින් පූනේ කණ්ඩායම හෙට තරඟබිමට පිවිසෙනු ඇති. මුම්බයි හීදී පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි. මේ සූදානම හිරු රාත්‍රී 9:30න් සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස් වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට රාත්‍රියේ 7ට. සුබ රාත්‍රියක්.